සම්පුවත් ලැබසෙනින් ගෙන එන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්ලපුණු තවත් තුන් සම්පුවතක්. නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකුට අයත් බව පවසමින් පිළියන්තර කරදී යන ප්‍රදේශයේ රූම තරුණියන් යොදාගෙන පවත්වා කෙනගේ ගණිකා නිවාසයක් වටලා තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු පෙරේත සවස අත්අඩංගුවට ගත් බව පාන්තර වළාන දූෂණ මර්ධන ප්‍රහාරකයකගේ කියයි. උසස් පොලිස් නිලධාරීන් සහ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙන්ම පුතුපුත් ක්‍රියන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යන බව හැඟවීමට ඔවුන් සමග සම ලබාගත් සමීප ඡායාරූප විශාල කර කාර්යාලය තුරු ප්‍රදර්ශනය කර මෙම ගණිකා ජාවරම කිරුළුපුර ප්‍රදේශයේ පුත්කලෙකු කාලයක් තිස්සේ සිදු කරගෙන ගිය ස්තූප බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම ගණිකා නිවාසය සම්බන්ධයෙන් පානදුර වළාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදේ කුමාර් මහතාට ලද රහසිගත තොරතුරක් අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සඳරුවන් මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත. එම ඒකකයේ බුද්ධි අංශ නිලධාරීන් දින ගණනාවක් ආවේශ ආවේශන රාජකාරිය සඳහා යොදවා එම ස්ථානයේ ගණිකා නිවසක් තිබෙන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරු උපාය දූතයෙකු රුපියල් 6000ක මුදලකට රූමත් කාන්තාවක් මිලදී ගැනීමට යොදවා තහවුරු කර ගැනීමෙන් අනතුරුව වැටලීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි. වැටලීම සිදු කරන අවස්ථාවේදී රූමත් කාන්තාවන් දෙදෙනෙකු පමණක් සිටි බවත් එම ස්ථානයේ නිත්‍ය වශයෙන්ම කාන්තාවන් 5 දෙනෙකු ගණිකා සේවයේ යෙදී ඇති බවට කාර්යාලයේ තිබෙන ලිපි ලේඛනවලින් තහවුරුන් බවට වැටලීමට සහභාගී වූ නිලධාරියෙක් පවසය. මේට පෙර අවස්ථාවලද මෙම ස්ථානයේ වෙනත් පොලිසිවල නිලධාරීන් විසින් වැටලීම සිදු කළද එහි කළමනාකරු විසින් කිරුළුපන ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකුට මේ අයත් බවට පවසීමත් කාර්යාල තුරු ප්‍රදර්ශනය කර තිබෙන ඡායාරූප දැකීමේදී ඒ බව තහවුරු වීමත් හේතුවෙන් මංගුලාවි අතරමඟ වැටලීම අත්හැර දමා පිට වී ගොස් තිබු බව ආරංචි මාර්ග සඳහන් කරයි. තරුණියන් දෙදෙනෙක් සමග අත්අඩංගුවටගත් කළමනාකරු හා සහායකයා පවා මුලා කර කිරුළුපන ප්‍රදේශයේ පුත්කලයා නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකු ලෙස ඔවුන් ඉදිරියේ හැසිරිය තැයි ඔවුන්ගේ ප්‍රකාශවලින් තහවුරු බව පොලිසිය කියයි. අන්නයිකු ලෙස පෙනී සිටි කිරුළුපන ප්‍රදේශයේ පුත්කලයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසය. අත්අඩංගුවටගත් තරුණියන් කොළඹ ප්‍රදේශයේ උසස් රැකියාවන්වල නිරත වන බවට හංගවා ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට ඔවුන්ගෙන් සිදු කර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. මෙවැනි උණුසුම්පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.